ත්‍රස්තක්‍රියා විමර්ශන කොට්ටාශය විසින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට තිබෙනවා. එක් සැකකරුවෙකු අත්අඩංගුවට තිබෙන්නේ මාතලේ ප්‍රදේශයේදී. මේ පුද්ගලයා 2020 දෙසැම්බර් මාස 5 වෙනි දින එක්සත් අරාබි එමිරාජයේ සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කර එවා තිබෙන පුද්ගලයෙක්. මේ පුද්ගලයා එක්සත් අරාබි එමිරාජයෙන් පිටුවහල් කර තිබෙන්නේ ඉරාට සිට විවිධ අන්තවාදී ක්‍රියාකාරකම් සිදු කිරීම සම්බන්ධයෙන්. මේ පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී අනාවරණය වී තිබෙන්නේ ඔහු මාතලේ ප්‍රදේශයේ පදිංචිව සිට එක්සත් අරාබි එමිරාජයට ගොස් එහිදී ශ්‍රී ලංකාව තුළ අන්තවාදය සහ අන්තවාදී ක්‍රියා සම්බන්ධ ත්‍රස්තවාදය පැතිරවීමට මුදල් එකතු කරන ලද පුද්ගලයෙක් බවට අන්තර්ජාලය හරහා වහබ් මතවාදය සහ අන්තවාදී මතවාද ශ්‍රී ලංකාවේ විවිධ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ අනුගාමිකයින් වෙත ප්‍රචාරය කිරීමට අදාළවයි. ඊට අමතරව මේ පුද්ගලයා එක්සත් අරාබි එමිරාජයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගෙන් ශ්‍රී ලංකාව තුළ අන්තවාදය පැතිරවීම සඳහා යම් යම් ක්‍රියාකාරකම් සිදු කිරීමට ආධාර මුදල් එකතු කර ඇති බවටද වාර්තා වී තිබෙනවා. මීට අමතරව ඊයේ දින ත්‍රස්තක්‍රියා විමර්ශන කොට්ටාශය විසින් කාතංකුඩි ප්‍රදේශයේදී තවත් පුද්ගලයෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු අත්අඩංගුවටගෙන තිබෙන්නේ මුහුණුපත සහ අනිකුත් සමාජ මාධ්‍ය ජාලා හරහා වහබ් මතවාදය, අන්තවාදය සහ එමගින් ජනිත වන ත්‍රස්තවාදී ක්‍රියා සිදු කිරීමට යම් යම් පිරිස් පෙළඹවීම සම්බන්ධයෙන් මේ පුද්ගලයා අත්අඩංගුවටගෙන තිබෙනවා. මොහු පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන අපරාධකරුවන සහරාන් හෂීම් සමග ළඟින් ඇසුරු කර පුද්ගලයෙකු බවටත් අනාවරණය වී තිබෙනවා. එමෙන්ම ඔහු විසින් පවත්වන ලද විවිධ වැඩසටහන්වලට සහභාගී වූ පුද්ගලයෙකු බවටත් අනාවරණය වී තිබෙනවා. මේ පුද්ගලයින් දෙදෙනා සම්බන්ධයෙන් තවදුරටත් ත්‍රස්තක්‍රියා විමර්ශන කොට්ටාශය පරීක්ෂණ පවත්වනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.